Dialog Television සමග ඔබේ ප්‍රියතම ක්‍රීඩා පැය 24 පුරාම නරඹන්න. Dialog Television ඔබේ ලෝකය විවර කරගන්න. 2007 වසරේ නොවැම්බර් මාස 12 වෙනිදා මිලස ඝාතනයට ලක්ුණේ මොනරාගල දමකල ප්‍රදේශයේ පදිංචි චමිලා දිසානායක නැමැති තරුණියයි. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඇය එදින මීගමුව මහරෝහලට පැමිණෙන්නේ සිය පියවරක ඇති වූ ආබාධ තත්වයක් සඳහා සායනික ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඇය රෝහලේ 6 වෙනි මහල වෙත ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පසුව වාර්තා වූයේ ඇය රෝහලේ 6 වෙනි මහලෙන් බිමට පැන ඇති බවටයි. මියාමට පෙර අදාළ තරුණිය දූෂණයට ලක්ව ඇති අතර ඇය රෝහලේ 6 වෙනි මහලින් බිමට තල්ලු කර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වුණා. ඒ සම්බන්ධයෙන් සැකපිට අතනකට ගැනුණේ එවකේම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු සිටි ඉන්දික සුදර්ශන බාලගී. අනතුරුව මෙම සිදුවීම පිළිබඳව දීර්ඝ නඩු විභාගයක් පැවැත්ුණා. එහිදීම වෛද්‍යවරයාට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනා දෙක වන්නේ ස්ත්‍රී දූෂණය හා පුද්ගල ඝාතනයයි. එම චෝදනාවලට අදාළ වෛද්‍යවරයා වරදකරු බව මීගමුව මහාධිකරණ විනිසුරු MMA ගෆූර් මහතා අද අධිකරණයේදී අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. මිනිමරුම් චෝදනාවට වරදකරු කිරීම නිසා මරණීය දඬුවම් නියම කරා. ස්ත්‍රී දූෂණ වරදට අවුරුදු 15ක සිර දඬුවම් නියම කර අතරේ දඩය රුපියල් 10000ක් නියම කරා. ඒක ගෙව්වේ නැත්තම් මාස 6ක සිර දඬුවම් නියම කරා. මගේ දන්නේ ඉතිහාසයේ අවුරුදු 30ක් කාලය සහ ඊට පෙර ඉතිහාසයේ වුණත් රෝහලක් තුල වෛද්‍යවරයෙක් විසින් කාන්තාවක් එහෙම දූෂණය කරලා මරලා දාපු පළවෙනි අවස්ථාව. ජීවිතක්ෂයට පත් වූ චමිලා දිසානායක තරුණියගේ දෙමාපියන් ඇතුළු ඥාතීන්ද අද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී අධිකරණයේ වෙත පැමිණ සිටියා. ඇත්තෙම කොහොම ඉස්තුති කරනවද දන්නේ නැහැ. يعني අපි ආයිෂක පවුලක් ගොඩක්ම සතුටු වෙනවා මේ අපිට උදව් කරපු කට්ටියට. ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් දල්විස් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු නීතියේ ඉදිරියට පැමිණවීම සඳහා මෙම රෝහලේ පවිත්‍රතා සේවිකාවකගේ සාක්ෂි ඉතා වැදගත් වූ බවයි. අදාළ වෛද්‍යවරයා ඝාතනය කරන තරුණිය කාඩ්බෝඩ් ආවරණයක් මත තබාගෙන රෝහලේ ඉහළ මහලේ ඇදගෙන යන අයුරු මෙම කාන්තාව විසින් දැක තිබුණා. මේ මම කන්‍යාවක් වෛද්‍ය වාර්තාව අනුව එකයි කනගාටුදායක තත්ත්වේ. එසේම ඇව දූෂණයට ලක් වුණා සහ මිනිමරුමට ලක් කරා. මේ සියල්ලම පරිවේශණීය සාක්ෂි මත ඇසුදුරු සාක්ෂියක් තිබුණේ නැහැ. ඒ වගේම මේකේ තව වැදගත් එකක් තියෙනවා. බියට්‍රිස් කියලා සේවිකාවක් තමයි සාක්ෂි දුන්නේ. ඇය දැක මේ වෛද්‍යවරයා කාඩ්බෝඩ් එක දවාගෙන ඇදගෙන යනවා කාන්තාවක්. ඇයගේ රැකියාව අහිමි කරා මේ ආයතන වලින් සාක්ෂි දුන්නයි කියලා මේකට. ඒ නිසා මගේ ගෞරවය බියට්‍රිස් කියන්නේ අහිමි දුප්පත් කාන්තාවට අත් හිමි වෙනවා. මොකද අද වෙනකන් ඇය නියම විදියටම සාක්ෂි දුන්න කිසිම පීඩනයකට ලක් නොවී. අන්න ඒකයි මේ නඩුවේ තියෙන අනික් විශේෂකම.